එක් අයෙකු නිහඬ කළ ගවේෂකවරයා අනෙක් භූතාත්මයන් ප්‍රශ්න කරන්නට විය. කවුද මේ? මම නෙවෙයි. නම් මොකද්ද කියලා ඇහුවේ. හාම්දුරුව මොන හාම්දුරුවද? මන්තර ගුරුකම් කට්ටඩි වැඩ. ජයන්තලා තමයි ඉතරේවට උදව් කරේ. නෑ, එයා ළඟට යන්න බෑ. එයා මැරුණා. ජයන්ත කොළඹට නුදුරු නාගරික පරිසරයක පදිංචි කරුවෙකි. 47 දී ඔහු විවාහකයෙකි. දෙදරු පියෙකි. ඔහුගේ පවුලේ මව සහ සහෝදර සහෝදරියන් 6 දෙනෙකි. මහගෙදර පදිංචිව සිටි මේ පිරිස අතර ඉතාම සුළු දෙයකට පවා ගහ බැනගෙන ඔලු පලා ගැනීම නිතර සිදුවිය. කෙනෙකු හදිසියකට අත මාරුවක් ඉල්ලුවත් ඒට නැතයි නොකියා වෙනස් වචන භාවිත කිරීම නිසා ගැටුම් ඇති වී ඔලු පලා ගනිති. මේ නිසා ඔවුහු මහගෙදරින් වෙන්ව ඉවත්ව ගොස් පදිංචිව සිටිති. දැන් මහගෙදර ජීවත් වන්නේ ජයන්තත් බිරියත් දරු දෙදෙනාත් මවත් පමණකි. දැන් මහගෙදර සිටින මේ දෙතුන් දෙනා සුළු දෙයටත් ඔලු පලා ගනිදි. ඊට අමතරව නිවස තුල දුර්ගන්ධයක් පවතී. රාත්‍රියට නිවස තුලින් හූ හඬක් ඇසෙයි. මව්බිම පුවත්පතේ සැනකෙළිය අතිරේකයේ සඳහන් වන ඇතුල් කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ කරා ජයන්තත් මෑනියෝත් බිරියත් පියමැන්නේය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තම නිවෙසට සහ පවුලේ අයට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළහ. මේ වෙනුවෙන් මෙතෙක් කළ තොයිල් පයිල් වලින් කිසිදු සහනයක් නොවූ බවද කීහ. එදින නාගොඩවිතාන මහතා ප්‍රියන්ත වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඔහු ඔළුව අල්ලාගෙන කෑ ගසන්නටත් හූ කියන්නටත් විය. ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පමණක් නොව අහල පහල නිවෙස්වලටත් ඇහෙන්නට මහ හඬින් කෑ ගසන්නටත් හූ කියන්නටත් වූ බැවින් භූතාත්මය ශරීරයෙන් ඉවත් කළේය. දින 21ක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසද ඊළඟ දිනෙට සහෝදර සහෝදරියන් 6 දෙනාම පැමිණිය යුතු බවද ගවේෂකවරයා කීවේය. බෝධි පූජා අවසන් කළ ජයන්ත පවුලේ අනෙකුත් සහෝදර සහෝදරියන්ද සමග ඊළඟ දිනේ පැමිණියේය. එදින ගවේෂකවරයා ඔවුන්ට ශක්ති කිරණ එල්ල කරන විට ඔවුන්ගෙන් දෙදෙනා බැගින් ප්‍රබල වී කෑ ගසන්නටත් හූ කියන්නටත් විය. එක් අයෙකු නිහඬ කළ ගවේෂකවරයා අනෙක් භූතාත්මයන් ප්‍රශ්න කරන්නට විය. කවුද මේ? මම නෙවෙයි. නම් මොකද්ද කියලා ඇහුවේ. මතක නෑ. කවුද ඇහුවේ? හාම්දුරුව මොන හාමුදුරුවද? මේ ජයන්තයාගේ පදිංචි ඉඩමට යාබද පන්සලේ හාමුදුරුව. ඒ හාමුදුරුව මොනාද කරන්නේ? මන්තර ගුරුකම් කට්ටඩි වැඩ. ජයන්තලා තමයි ඉස්සරේවට උදව් කරේ.
මේ අය නොකියන සංගවන දෙයක් ඇති බව බූතයාගේ කතාවෙන් ගවේෂකවරයා වටහා ගත්තේය. බූතයා ශරීරයෙන් ඉවත්කොට ඔවුන් සමග සාකච්ඡා කළේය. තමන්ගේ ඉඩමට යාබදී ඉඩමේ පන්සලක් තියනවද? ඒකින හම්දුරුවත් එක මොකද තිබිච්ච සම්බන්ධේ? මට ඇත්ත කියන්න. ඇත්ත නොකිය හිතයට රහස් තියාගෙන මේ ප්‍රශ්න විසඳන්න ප්‍රතිකාර කරන්න මට බෑ. වෛද්‍යවරයෙකුට උනත් රෝගයකට ප්‍රතිකාර කරන්න රෝග නිධානය තියෙන්න ඕනි. ඇත්ත හංගගෙන ප්‍රතිකාර කරන්න බෑ. මට ඇත්ත කියන්න. ගවේෂකවරයා ඔවුන්ට තදින්ම අවධාරණය කළේය. පිරිස මීයට පිම්බක් මෙන් නිහඬව බිම් බලාගෙන සිටියහ. කරුණා කරලා ඇත්ත කියන්න. නැත්නම් මට ප්‍රතිකාර කරන්න බෑ. මෙතන කාලේ ගොඩක් වටිනවා. ප්‍රතිකාර ගන්න ආපු රෝගීන් පොලිමේ අරේ බලන් ඉන්නවා. ඇත්ත කියන්න බැරි නම් කරුණා කරලා ඔය අරගෙන ආපු භූතයවත් ශරීරය ඇතුළෙම තියාගෙන මෙතනින් පිට වෙලා යන්න. මම ප්‍රතිකාර නතර කරනවා. පිරිසේ නිහඬියාව බිඳිමින් ජයන්තගේ නංගි කෙනෙක් කතා කරන්න පටන් ගත්තා. අනේ මාත්‍යා, අපේ ගෙදරට ආබද ඉඩම ඉන්න හාමුදුරුවෝ මන්තර ගුරුකම් කරන එක ඇත්ත. ඒ වැඩවලට උදව් කළේ අපේ අයියා, මේ ජයන්ත අයියා. ගුරුකම් වලට මිනිස්සු ගෙනත් දුන්නෙත් අයියා. මෙතන හුඟක්ම සිද්ධ වුණේ නරක වැඩ. භික්ෂුත්වයට නොගැලපෙන අසම්මත වැඩක් සිද්ධ වුණා. ඒවට උදව් කරෙත් අපේ අයියා. මේ හැම දෙයක්ම කළේ දෙන්න එක්ක හවුලේ. එතන ඉඳලා අයියා ගෙදර එන්නේ හොඳටම වෙරි වෙලා. මේ මන්දර ගුරුකම් කරන ඒවයින් හාමුදුරුවෝ ලොකු ගණන් හම්බ කරා. ඒවයින් කොටසක් අයියටත් ලැබුණා. අඬවින හූනියම් කරන ඒවට විශාල ගණන් අය කළා. ඒ වගේ වැඩකින් අයියාගේ කොටස හරියට ලැබුණ නැහැ කියලා අයියාගේ අමනාපයක් තිබුණා. මේ අතරේ අමනාපේ නොපෙන්නා අයියා අසම්මත වැඩකටත් උදව් කරලා හාමුදුරුවන්ට හොරෙන් ඒක වීඩියෝ කරලා තිබුණා. ඊට පස්සේ අර ගනුදෙනුව ගැන දෙන්න කතා කරලා ඒ අතරේ බහිම්බස් වීමක් වෙලා ගහගත්තා. ගහගෙන ගෙදර දුවගෙන ඇවිත් කැමරාව අරගෙන ගිහින් අර වීඩියෝ එක පෙන්ලා හාමුදුරුවන්ට තර්ජනය කළා. මගේ මුදල් කොටස නුදුන්නොත් මේක දායක සභාවේ අයට පෙන්නනවා කියලා. ඒ පාර හාමුදුරුවෝ අයියා ඉල්ලපු මුදල් ප්‍රමාණය දීලා තිබුණා. එතන ලක්ෂ 5ක්. උඹ ඔය සල්ලි අරන් පලයන්. හැබැයි උඹ බලාගනින් උඹට වෙන දේ මොකද්ද කියලා හාමුදුරුවෝ කියලා තිබුණා. ඒ තරහට හාමුදුරුවෝ අපිට ගුරුකමක් කරන්න ඇති. මේ කතාව ඇත්තයිද ගවේෂකවරයා ඇසීය. ඔව් යයි ජයන්ත හිසවනා පිළිගත්තේය. මේවා කැත වැඩ. මහා පාප කර්ම ශාසනයටත් අපහස නින්දා වෙන වැඩවලට උදව් කරලා තමුසෙල වගේ අයට ප්‍රතිකාර කරන්න හිත දෙන්නේ නැහැ. අනේ මහත්තයා, මෙයාගේ වැඩින්ද අපිටත් හැමදාම දුක් කරදර. අපි වෙනුවෙන් අනුකම්පා කරලා මේ භූත දෝෂෙන් අපිව මුදා ගන්න. ජයන්තගේ සහෝදරියෝ ආයාචනා කරන්නට විය. මේක බරපතල වැඩක්. මේ පවුලේ ජීවිත කීපයක් නැති වෙන වැඩක්. එහෙනම් මම නියම කරන විදිහට නොවරදවාම කටයුතු කරන්න ඕනේ. නැත්නම් ප්‍රතිකාර කරන්නේ නැහැ. අනේ මාත්‍යා, කියන ඕනි දෙයක් අපි කරන්නම්. මේ පවුලේ හැම දෙනාම මාසේ 4 පෝයටම සිල් සමාදන් වෙන්න ඕනි. Taman කැමති පන්සලකට ගිහින් මාස 2ක් 4 පෝයටම සිල් සමාදන් වෙලා එන්න. මාස 2කට පසු මේ පවුලේ කණ්ඩායම නැවත පැමිණියා. එදිනද පිරිසේ දෙදෙනෙක් යක්ෂාරූඪ විය. ඔහු දෙදෙනා ගහ ගන්නට කෙහෙවලු පටලවාගෙන රණ්ඩු කරන්නට විය. ගවේෂකවරයා එයින් එක් අයෙකු නිහඬ කර අනෙකාගෙන් ප්‍රශ්න කළේය. මොකද මේ කරන්නේ? මුංගෙන් එකෙක් දෙන්නෙක් ළඟදිව මරාගෙන යන්න ඕන.
අපිට නියම කර තියෙන දේ අපි කරන්න ඕන. ඇයි මෙච්චර කල් එක කරන්න බැරි උනේ? ඒකටත් වෙලාවක් තියෙනවා. තාම මුගේ වෙලාව හොඳයි. ඩ්‍රාචාරි නරකුණාම ඒක එකාව අපි පරනවා. ළඟදිම එකෙක් දෙන්නෙක් මරාගෙන අරගෙන යනවා. භූතාත්මයා ඒ ශරීරයෙන් ඉවත් කොට පවුලේ අයට නැවත උපදෙස් දුන්නේය. පේනව නේද ප්‍රශ්නේ බරපතලකම? ඔය අන්නවිද හදි හූනියන් කළාම ඒක විපාක විඳින්නම වෙනවා. තමන්ට වගේම අහිංසකින් කී දෙනෙක් ඔය හදි හූනියන් වලින් දුක් විඳනද කියලා හිතන්න. ඔය අසාධාරණ විදියට හම්බ කරපු සල්ලි වලින් මට සත පහක් එපා. හැබැයි මං කියන දේවල් කරන්න ඕනි. ඔය සල්ලි වලින් රුපියල් ලක්ෂයක් වියදම් කරන්න. කැකිරාව දෙහිඅත්ත කණ්ඩිය පැත්තේ දුප්පත් පාසල් තුනක් තියෙනවා. මං ඒවයි ලිපිනියන් දෙන්නම්. අන්නේ දුප්පත් ඉස්කෝල තුනේ ඉන්න ළමයින්ට පොත්පත් පෑම් පැන්සල් අරගෙන ගිහින් තම තමන් අතින්ම බෙදා දෙන්න ඕන. ඊට පස්සේ ඒ පින දෙවියන්ට අනුමෝදන් කරලා ආපහු එන්න. විශේෂයෙන්ම වෛශ්‍යවන දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේ භූත දෝෂෙන් නිදහස් කරලා දෙන්න කියලා ඉල්ලන්න. තම තමන්ගේ ගෙවල් වලත් හැම දෙනාම උදේ හවස පන්සිල් සමාදන් වෙලා තෙරුවන්ට මල් පහන් පූජා කරලා රතන සූත්‍රේ හත බැගින් කියන්න ඕන. ජයන්ත ගෙදරට රතන සූත්‍රේ 21 බැගින් කියන්න ඕන. දුම් අල්ලන්න ඕන. සති දෙකකට පසු ඔහු නැවතත් පැමිණියහ. එදිනද දෙදෙනා බැගින් ප්‍රබල වී ගහ ගන්නට විය. භූතාත්ම ශරීරවලින් ඉවත් කළ ගවේෂකවරයා තවත් උපදෙසක් දුන්නේය. දැන් මේ සහෝදර සහෝදරිය එකතු වෙලා මහ ගෙදර සාංගික දානයක් දෙන්න. 29කට අටපිරිකර 20ක් පූජා කරලා දෙවියන්ට පින් දෙන්න. වෛශ්‍රවණ දෙවියන්ටත් පිරිවර සේනාවටත් පින් දෙන්න. මේ අමනුෂ්‍යෝ දෙන්නටත් පින් දෙන්න. සාංගික දානය පිරිනමා අවසන් කොට ජයන්ත ඇතුළු පිරිස නැවත පැමිණියා. එදිනද දෙදෙනෙක් ප්‍රබල විය. එදා ගහගත්තේ නැද ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය. තමුන්ට මොනාද ඕනේ? මුකුත් එපා. අපිට නිදහසලා යන්නයි ඕනි. හාමුදුරුවෝ ළඟට ආයෙත් යන්නේ නෑ. එයා ළඟට යන්න බෑ. එයා මැරුණා. මොකක්? මොන වෙලාවද මැරුණේ? එයා සම්මත වැඩක යෙදෙනකොට අපි දෙන්නකට රිංගුවා. අපි දෙන්න ගහ ගන්නකොට ප්‍රෙෂර් රැඳිලා මැරුණා. දැන් කොහෙද ඉන්නේ? හාමුදුරුවෝ මහ ගින්නක් මැද දැවෙනවා. ගිනියම් උඩ යකඩ තහඩුවක් උඩ ඉන්නවා. උඩිනුත් ගිනියම් යකඩ තහඩුවක්. යට තියෙන යකඩ තහඩුවෙන් පිට වෙන ගිනිදල් වලින් යටි පතුල්වල සිට හිස දක්වා දැවෙනවා. ගිනිදල් වලින් ඉහළ සිට පහළට දැවෙනවා. හැදගෙන ඉන්න සිවුරෙනුත් ගිනිදල් දෙපතුල් දැවෙනකොට උඩ පැන පැන දුක් විඳිනවා. අනේ මාත්‍යෝ අපිව නිදහස් කරලා යවන්න. භූතීන් දෙදෙනා නිදහස් කොට සොහොනකට යවීය. පන්සිල් කැඩුවොත් මේ භූතයෝ දෙන්න ආයෙත් එයි. ඔය ගෙවල් වල කරන ආගමික පිළිවෙත් නොබරදවාම කරන්න. ගවේෂකවරයා පවුලේ අයට උපදෙස් දුන්නේය. අද කතාව මෙතනින් අවසන්. මම මේ කතාව ඔපුටා ගත්ත කතාවක්. මම මේ කලේ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් පමණයි. මේ කතාවේ රචකයා මතුගම මහින්ද විජේතිලක මව්බිම පුවත්පතෙන්. ඉතින් මහින්ද විජේතිලක කර්තෘවරයාට තමයි මේ කතාවේ සම්පූර්ණ කර්තෘ අයිතිය හිමි වෙන්නේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ කතාවෙන් හමුවෙමු. එතකන්
ඔගොල්ලෝ හැමෝටම බුදු සරණයි।